ලෝකයේ ශ්‍රම වෙළඳපොළ නිතර වෙනස් වෙනවා. ඒ අනුව අලුත් රැකියා නිර්මාණය වෙනවා. ඇතැම් රැකියා අහෝසි වෙනවා. පරිගණක ක්‍රියාකරු, පොත් තැබීම, ගිනුම් සහකාර වැනි වෘත්තීන් තාක්ෂණයේ දියුණුවත් එක්ක ශ්‍රම වෙළඳපොළින් වියැකී යනවා. ඒ වෙනුවට කෘත්‍රිම බුද්ධිය ආදේශ වෙනවා. ඒත් එක්කම සූර්ය බල විදුලි චලනය, සුළං විදුලි චලනය පින්ව සෞඛ්‍ය ශිස්ත්‍රයේ ආර්ථික සක්‍රියතාවත් සීක්‍රෙන් වැඩි වෙනවා. ශ්‍රම වෙළඳපොළ මේ නව තත්ත්වයන්ට සාපේක්ෂව වර්ධනය වෙන්න ඕනේ. මේ යථාර්ථය ගැන ලංකාවේ තරුණ ප්‍රජාව හිතන්නේ කොහොමද? ලංකාවේ බෑත අවධියේ හැදුනා ත්‍රිවිල් ආර්ථිකය කියලා ව්‍යාජ වැඩසටහනක්. තරුණයෙක් ආර්ථික මාර්ගයක් හැටියට ත්‍රිවිල් එකක් අතට ගත යුතු නෑ. ත්‍රිවිල් එක අතට ගන්න ඕනේ අවුරුදු 45 පැන්නට පස්සේ. වයස 20 සිට 45 දක්වා පුහුණු ශ්‍රමිකයෙක් ලෙස වැඩ කළොත් තමයි රටට මෙන්ම ඔහුටත් ස්ථාවර ආර්ථික ප්‍රතිලාභයක් ලැබෙන්නේ. අපි ජාතියක් හැටියට කල්පනා කරන්න ඕන දේ තමයි තරුණ ප්‍රජාව නොපුහුණු කම්කරුවන් ලෙස දෛනික කුලි වැඩක යොදවනවාද, එසේ නැතහොත් පුහුණු ශ්‍රමිකයෙකු ලෙස දෙස් විදෙස් තීව්‍ර ආර්ථික මාර්ගයන්හි නිරත කරනවාද යන්න ගැන. නිෂ්පාදන ආර්ථිකයට සේම සේවා ආර්ථිකයටත් වඩාත් වැදගත් වන්නේ පුහුණු ශ්‍රමිකයා මිස අනිකෙකු නෙවෙයි. ඉන් අදහස් වෙන්නේ ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණු වැඩසටහන් අනාගත ශ්‍රම වෙළඳපොළ ඉල්ලුමට ගැළපෙන ලෙස යාවත්කාලීන වෙන්න ඕන කියන එකයි. මේ කාරණය සෑම රජයක් සේම ශ්‍රම වෙළඳපොළට එක්වෙන තරුණ ප්‍රජාව අනිවාර්යෙන්ම තීරුම් ගත යුත්තා. පොඩ්ඩක් හිතන්න, අපි මහලු ජනගහනය වැඩි වී තිබෙන රටක්. එනිසා ඉන්න තරුණියෝ ටික වැඩ කරන්න ඕනේ. නැත්නම් රට ආර්ථික අගාධයක වැටෙනවා. ඒකයි ඇත්ත තත්වය. හදබස වියමන විමලනාත් වීරරත්න.